අද අපි ඊදියට බහලා තියන්නේ මේ අසාධාරණ අදම පාලනයට විරුද්ධව Sri Lanka's main opposition, United National Party, together with several political parties, trade unions, and civil society organizations, formed a new movement called the People's Movement Against Dictatorial Insanity. The movement staged a protest today against the government of Sri Lanka for the suppression of the people and the imprisonment of former army commander, General Sarath Fonseca. The protest was held at the Fort Railway Station, and a number of other protests and rallies were held in each district with the participation of more than 100,000 people against the government. UNP Deputy Leader Karu Jayasuriya said that the people have begun to understand the damage done by the 18th Amendment after Sarath Fonseca was put behind bars. හොඳට සුක්කම් වාරයෙන් උන්ගේ වමනාවන් නිතු කරගන්න මහා සාක්‍ය විදියට ජීවත් වෙන්න හදනවා මේ කාධිපති පාලනය He stated to the local media that the people don't want to be suppressed any longer. He also said that he believes strongly that the government was attempting to eliminate the opposition parties so as to create a dictatorship. දෙමළ වේවා සිංහල වේවා මුස්ලිම් වේවා තමුන්නාටලා සෑම දිනකටම අසාධාරණය කළ හැම කෙනාගේම ධර්මල්ලන්ට අසාධාරණය කරපු මේ රටේ ජනතාවගේ දූපුතුන් අලගෙදරට අරපු මේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා ජනතා ව්‍යාපාරයක් ඇදියට මේක ඉදිරියට ගෙනියන්න සියලු වැඩ කරන ජනතාවත් සියලුම දුක් විඳින ජනතාවත් එකතු වෙලා ගමන් කරමු කියමින් මගේ වචන සල්ප අවසන් කරනවා අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීකම නැති වුණා කිව්වේ ලිපිය නීති විරෝධී කියලා මම තර්ක කරා. ඒ බලද නීති ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ පන නැහැ. මම ඉදිරිපත් කරා. මේක තීරණය කරන උසාවිය නෙමෙයි. මේක තීරණය කරන සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියලා. මහාචාර්ය ජී.එල්. පීරිස් කරපු වැදගත් කතාවක් 2004 මම පාර්ලිමේන්තුවට උපුටලා දැම්මා. මොකද්ද සිදුනේ? මේකට පිළිතුරු දෙන්න බැරුව ආණ්ඩුවේ මන්ත්‍රීවරු සභාවෙන් පිට වෙලා ඝනපූර්ණත්වේ නැහැ කියලා කිව්වා. අන්නේ තත්ත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට අද බෑ පිළිතුරු දෙන්න. ඇයි? මේ සරත් ෆොන්සේකා නිදාස නැති කරේ කියලා. මේක සරත් ෆොන්සේකා නිදාස නැති කිරීමක් පමණක් නෙවෙයි. අද මාධ්‍ය මර්ධනය කළා ජනතාව බය කරලා ඒකාධිපතිවාදයකට යන අවස්ථාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එතෙන්ට යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ රටේ ව්‍යවස්ථාව යටතේ අපිට තියෙන අයිතිවාසිකම් ගණනාවක්. අපිට කතා කිරීමේ නිදහස තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. ඒ වගේම එක්ස්ප්‍රෙස් වෙන්න නිදහස තියෙනවා. අන්නේ නිදහස සියල්ලම අපි ක්‍රියාත්මක කරන්න ඕනේ බය නැතුව. ඒකට ආණ්ඩුවට සිදු වෙන්නේ පසුපසින් විතරයි. අද පාර්ලිමේන්තුවේ පසුබැස්ස මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඒ වගේ අපි මෙතන කරන්නේ කාටවත් හිංසා කරන නෙවෙයි අපේම අයිතිවාසිකම් තහවුරු කරන ක්‍රියාමාර්ගයකට ගිහින් යදේලා යොදවලා අපි රටට කියනවා බය නැතුව අපි ඉදිරියට යමු කියලා. අනේ වැඩ කටයුත්ත කරන්නයි මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. ඉනිස ඔබ සියලු දෙනාට මේ ස්තුති කරමින් මගේ වචන ශාල්පය මම අවසන් කරනවා.